වැටුප විෂමතා ඇතුළු එල්.එම්. කිහිපයක් මුල් කරගෙන ප්‍රත පෙළපාලි හතරක් ඊයේ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ විරෝධතාවයක නිරත වුණා. මේ විරෝධතාවය අතරතුර ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ අයුතු ජනරාශිය නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන කරුණු කිහිපයක් මුල් කරගෙනයි. අත්තරංගෝට ගත් මෙම පුද්ගලයන් පිරිස ඊයේ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. එෙහිදී අනාවරණ වී ඇත්තේ මේ පිරිස කොරෝනා ආසාදිතින් නොවන බවටයි. අත්තරංගෝට ගත් පිරිස පිළිබඳව සොයා බැලීම සඳහා අද උදැසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිසියට පැමිණියා. එතුමාලට වරායන අතුරට එන්න පාර්ලිමේන්තු මන්ත්‍රීට බෑ කියන්න බෑ. ඒක ව්‍යවස්ථාවේ නිරන්තර බලයක්. ඒ නිසා ඔබතුමාලත් ගන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නිසා ඔබතුමාලා මාරු වැටෙන්න එපා. ඔබතුමාලට එහෙම බෑ කියන්න බෑ. මේ කාලේ ගන්න නැතුව මේ වෙන විට මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තිබෙනවා. මගේ වගකීම මට මහජන නියෝජිතෙක් හැටියට කරන්න බැරි තත්යකට අවිල්ල තිබෙනවා. ඉතින් මට කියනවා මේ වරාය අධිකාරියේ නිලධාරීන් කියනවා පොලිසිය අවසර අවශ්‍යයිලු. පොලිසිය කියනවා වරාය නිලධාරීන්ගේ අවසර අවශ්‍යයිලු. නමුත් රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වගේ අසරණ භාවයට පත් වුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා අයියාගේ දුක සැප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍ර නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ ප්‍රතිපාදන එවැගේම දණ්ඩ නීති සංග්‍රහයේ අනුව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම චෝදනා යටතේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය කළ විරෝධතා පාගමන් සහ රැලි පැවැතුණා. සිය ඉල්ලීම් දිනා ගැනීම මුල් කරගෙන මහනුවර නගරයේ සිට කොළඹ දක්වා ආරම්භ කරනු ලැබූ ගුරු විදුහල්පතිවරුන්ගේ පාගමන අද කඩුගන්නාව නගරයේ සිට ගමන් කිරීම ආරම්භ කළා. ඊයේ දින මේ පාගමන මහනුවර සිට කඩුගන්නාව දක්වා පැමිණි අතර ඒ අනුවයි කඩුගන්නාවේ සිට අද මෙලෙස ගමන් ආරම්භ කරනු ලැබුවේ.